අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ලොව සියලු රටවල් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්. රට තුළ පවතින තත්ත්වය හමුවේ අද සිට දින තුනක විශේෂ නිවාඩුවක්. ජනපති අද රාත්‍රී 8ට ජාතිය අමතයි. කොරෝනා නිසා ලෝක ප්‍රසිද්ධ ටජ් මහලත් වසාදමයි. කොරෝනා මැඩ පවත්වන්න ආණ්ඩුවගත් ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත්වන්නේ නැහැ. හැරිසන් කියයි. පොහොට්ටුවෙන් සහ ජවිපෙන් ඩාම් යෝජනා භාරදෙයි. තැපල්චන්ද අයදුම් කිරීමේ කාල සීමාව තවදුරටත් දීර්ඝ කෙරේ. නාම යෝජනා බහර ගැනීම අනිද්දා මධ්‍යාහ්න 12න් අවසන්. ජනතාවට අභියෝග කළ පක්ෂ ජනතාවගෙන්ම ප්‍රතික්ෂේප වන බව ෂෙහාන් කියයි. දැන් අවධානය දේශීය පුවත් වෙත. COVID-19 වෛරසය ලෝ පුරා පැතිර යාමත් සමග වෛරසය ආසාදනය වූ බවට සැක කිරීම සියලුම පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවල් වලින් ඉල්ලීමක් කර සිටිනවා. එසේම ශ්‍රී ලංකාවටද වෛරසයෙන් බලපෑම් එල්ල වීමත් සමග මෙරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ යනවා. ඒ අනුව රට තුළ වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අද හෙට සහ අනිද්දා යන දින තුන රජයේ නිවර්ධනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් අද රාත්‍රියේදී සිදු කිරීමටද නියමිතයි. COVID-19 වෛරසයේ අවධානමට ශ්‍රී ලංකාවද ලක්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළ මේ වන විට වෛරසය ආසාදිතයින් 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 10 දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමගයි. මේ ආකාරයෙන් වෛරසය රටපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යාම පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා හැර රජයේ දින තුනක නිවාඩුවක් අද දින සිට ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව අද දින සිට එළමෙන බ්‍රහස්පතින්දා දිනේ දක්වා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර සෞඛ්‍ය ආහාර සැපයුම් ප්‍රවාහන අත්‍යවශ්‍ය සේවා බැංකු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනිකුත් ආයතන දෙපාර්තමේන්තු සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින තුනක නිවාඩුව වළංගු වනවා. එසේම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳව සලකා බැලීමට නියමිතයි. මේ අතර පවතින තත්ත්වය හමුවේ මාර්තු මාස 1 වනදාත් 15 වනදාත් අතර කාලයේදී යම් පුද්ගලයෙකු යුරෝපයේ ඉරානය දකුණු කොරියාවේ සිට පැමිණියේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් වහාම ලියාපදිංචිවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව පොලිස් මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යම් තැනැත්තෙකු මාර්තු මාස 1 වනදාත් 15 වනදාත් අතර කාලය තුළ යුරෝපය ඉරානය හෝ දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්නම් ඔවුන්ට 119 මධ්‍යස්ථානයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමේදී පොලිස් ස්ථානයට පැමිණීමට අවශ්‍ය නොවන අතර පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බවයි. මේ අතර කොරෝනා වෛරසින් මිදීමට හා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාකෙන් අප විමසීමක් සිදු කළා. කොරෝනා රෝගීන් දැනට අපිට හම්බෙලා තියෙන්නේ ඉලක්කම් දෙකේ පිරිසක්. මේ ඉලක්කම් දෙකේ පිරිස ඉලක්කම් තුනක් කරගන්න නැති එක අපේ මහජනතාවගේ වගකීම. මොකද මේ රෝගේ බෝ වෙන හැටි අපි දන්නවා. ඒ තමයි තමන් අතෙන් අල්ලලා කටේ ගා ගන්න ඕනි මේ රෝගේ බෝ වෙන්න. එහෙම නැත්නම් අතෙන් අල්ලලා මූණේ ගා ගන්න ඕනි මේ රෝගේ බෝ වෙන්න. ඒ නිසා අපි අපේ නොකළ යුතු දේවල් නොකර සිටීමත් කළ යුතු දේවල් කිරීමත් තමයි වැදගත්. නොකළ යුතු දේ තමයි අපි යන තැන අත තියන්න හොඳ නැහැ. ඊට පස්සේ අත හොදන්න නැතුව මූණ අල්ලන්න හොඳ නැහැ. නිරන්තරයෙන් දවසකට 7-8 වතාවක් අත හොදන්නට ඕනේ. තමන් පෞද්ගලිකව තව කෙනෙකුගෙන් විසබීජය නොවන විදිහට පෞද්ගලික පිරිසිදුකම එහෙම නැත්නම් පෞද්ගලික ස්වස්ථතාවය පිළිබඳව වගකීමෙන් වැඩ කරන්න ඕනේ. නොකළ යුතු දේ තමයි අනවශ්‍ය විදිහට සෝෂල් ගැදරින් එහෙම නැත්නම් පොදු ස්ථානවල තියෙන මීටින් වලට එහෙම නැත්නම් උත්සව වලට සහභාගි වෙන්න හොඳ නැහැ. පෞලේ උත්සව පවා මේ වෙලාවේ කැන්සල් කරන්න ඕනි. අනිත් එක තමයි තමන්ට රෝගේ තියෙනවා යයි සැක හිතෙනවා නම් තමන් මුඛ ආවරණයක් පැළඳීම වැදගත්. තමන් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. හැංගිලා ඉන්න එක කරනක ඉතාමත් වැරදි ක්‍රියාවක්. ඔබව සනීප කරන්න ඔබව සුව කරන්න සෞඛ්‍ය මාධ්‍යයේ සියලු දේවල් සූදානම් කළ තියෙන්නේ.
අනිත් එක තමයි ඔබ දන්නව නම් තමන්ගේ ප්‍රදේශයේ ඉන්නවා කියලා අනාරක්ෂිත විදේශ රටක ඒ කියන්නේ ඉතාලිය දකුණු කොරියාව වැනි අනාරක්ෂිත රටක ඉඳලා ඇවිල්ලා ගමට වෙලා හොරෙන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා දන්නව නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ පොලිසිය හෝ දැනුවත් කිරීම මගින් එවන් කුජලයෙන්ගින් සමාජයට මේ රෝගය බෝ වෙන එක වළක්වා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. කොරෝනා වල රෝග ලක්ෂණ වෙන්නේ සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක රෝග ලක්ෂණම තමයි. කෙනෙකුට දැනෙනවා නම් නාහය බ්ලොක් වෙලා වගේ, උගුර ආසාදනය වෙලා වගේ, සෙම්සොටු දියර ගලනවා වගේ, ඇස් දැවිල්ල වගේ, චුට්ටක් උණ වගේ දැනෙනවා නම් ඒ රෝග ලක්ෂණම තමයි කොරෝනා. හැබැයි කොරෝනා කියන්නට නම් කන්ටැක්ට් හිස්ටරි එකක් ඕනිම තමයි. මොකද කෙනෙකුගෙන් මේ විස බීජය බෝ වුණා කියලා තමන්ට සැකයි නම් තමයි ඒ කොරෝනා බවට අපි සැක කරන්නේ. එහෙම නැතුව කාට හරි උණ හෙම්බිරිස්සාව උගුරේ අමාරුව කිවිසුම් යාම නාහේ බ්ලොක් වෙලා තියෙන එක මේවා හින්දා කොරෝනා කියලා කියන්න බෑ. එන්නේ ඒ නිසා ඔබට එහෙම රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ වහාම හිතලා බලන්න මම කොහෙද පහුගිය දවස්වල ගියේ කාගෙත් එක්කද කටයුතු කරේ කියලා. ඔබට සැක සහිත නම් ඔබ කළ යුත්තේ ඔබේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන එක. ලොව පුරා රටවල වෛරසයේ සීක්‍රෙන් පැතිර යාමත් සමග වෛරසය ආසාදනය වූ බවට සැකකරන සියලුම පුද්ගලින් පරීක්ෂාවට ලක්කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලීමක් කර සිටිනවා. එහි ප්‍රධානීට ඇඩ්‍රස් ඇඩනම් සඳහන් කර ඇත්තේ අදාළ වසංගතයට මුහුණ දීම සඳහා සියලු දෙනා කටයුතු කළ යුතු බවයි. එබැවින් සැක කටයුතු සියලු පුද්ගලින් පරීක්ෂාවට ලක්කොට හඳුනා ගන්නා ආසාදිතේ නිරෝධායනය කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් පවසන්නේ. ලොව රටවල් 162ක් පුරා පැතිර ගොස් ඇති වෛරස් තත්ත්ව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් සංඛ්‍යාව 7000 ඉක්මවා ගොස් තිබෙනවා. එසේම ලොව පුරා පුද්ගලින් 182,000කට අධික පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලොව පුද්ගලින් 79,211 දෙනෙකුද සම්පූර්ණ සුවය ලබා ඇති බවද නවතම දත්ත වාර්තාවන්හි සඳහන්. වෛරස හේතුවෙන් චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. ඒ අනුව ඉතාලියේ වෛරස හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් සංඛ්‍යාව 2158 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම වෛරස ආසාදිතින්ගේ සංඛ්‍යාව 27,980ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෛරසය ඇමරිකාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා ජනතාව ඒකරාශී වීම කටයුතු වලින් වැළකී සිටිය යුතු බවයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ඒ අනුව ඉදිරි දින 15ක කාලය තුළ අවන්හල් ඇතුළු පොදු ස්ථානවල පුද්ගලින් 10කට අධික පිරිසක් ඒකරාශී වීමෙන් වැළකී සිටිය යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. වෛරසයේ බලපෑමන් සමග එරට පුද්ගලින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති අතර තවත් 7600 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. වෛරසය වැළැක්වීම සඳහා මැලේසියාවද තීරණ කිහිපයක් ගෙන ඇති අතර ආසාදිතයින් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එරටට ඇතුල්වන හා පිටවන සියලු ගුවන් ගමන් සති දෙකක කාලයකට අත්හිටුවා තිබෙනවා. ඉන්දියාවේද වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් ප්‍රේමී ස්මාරකය වන ටච්මාල වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඉන්දියාව තුල වෛරසය හේතුවෙන් පුද්ගලින් 2 දෙනෙකු මිය යාමත් සමග 6000ක පමණ පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ නළුවෙකු වන ඉඩ්‍රිස් එල්බා හටද වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර දකුණු අප්‍රිකාවෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලින් 61 දෙනෙකු පිළිබඳව තොරතුරු තහවුරු වී තිබෙන අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ එරටේ ජනාධිපති සිරිල් රමෆෝසා කටයුතු කර ඇත්තේ වසංගතයට එරෙහිව ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි. ඒ අනුව අවදානම් සහිත රටවල සංචාරය කිරීම තහනම් කරන බවද ජනාධිපතිවරයා නිවේදනය කර ඇති අතර ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ජර්මනිය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය යන රටවලට හෙට දිනේ දක්වා සංචාරක සීමාවන්ද පනවා තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ ප්‍රංශය වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. රට තුළ කිසිදු පුද්ගලයෙකුට නිවෙස් වලින් පිටතට යාමට නොහැකි වන පරිදි කටයුතු කර ඇති අතර ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශයේ 100%කට අධික පිරිසක් යෙදවීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. රට තුළ පුද්ගලින් 148 දෙනෙකු මිය ගොස් පුද්ගලින් 6600 දෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සමග ප්‍රංශය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම එරටේ ගත වූ පැය 24 තුළ නව පුද්ගල මරණ 21ක් ද සිදුව තිබෙනවා. මේ අතර සයිබීරියාවටද වෛරසය අවදානම බලපෑ ඇති පසුබිමක් තුළ සයිබීරියාවේ පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය කල් දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
බ්‍රසීලයේ විදේශ වෙළඳ ලේකම්වර යටතේ අදාළ වෛරසයේ වැළඳී ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එසේම පිලිපීනයටද වෛරසයේ බලපෑම් එල්ලවීමත් සමග එරටෙහි පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 142ක් බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. පවතින තත්ත්වය හමුවේ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් පවසා ඇත්තේ අප්‍රේල් 12 වනදා තෙක් ප්‍රජා නිරෝධායනයක් සිදු කළ යුතු බවයි. කොලොම්බියාවද මැයි මාස 30 වනදා දක්වා සියලුම දේශ සීමා වසා දමා ඇත්තේ වෛරසය පාලනය කිරීම සඳහායි. එළඹෙන මහමැතිවරණයට අදාළ නාම යෝජනා පාර ගැනීම අනිද්දා මධ්‍යාහ්න 12න් අවසන් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ අතර තැපැල් ඡන්දයදුම් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. රජයේ නිවාඩු දිනයක් ලෙස නිවේදනය කිරීම හේතුවෙන් මහමැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම හෝ අප මුදල් බාර ගැනීම සිදු නොකරන අතර අද සහ හෙට දිනයන්හි කාර්යාල වේලාවන් තුල සහ ලබන 19 වන දින පෙරවරු 8:30 සිට මධ්‍යාහ්න 12 දක්වා මීට පෙර සඳහන් කළ පරිදි අප මුදල් බාර ගැනීම සහ නාම යෝජනා බාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ අනුව මහමැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අනිද්දා මධ්‍යාහ්න 12න් අවසන් කිරීමට නියමිතයි. මේ අතර අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා ලබා දී තිබූ කාල සීමාව අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් නොකරන බවත් එම කාල සීමාව දීර්ඝ කර ඇති බවත් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා බාර දීම අද දිනේදී සිදු කෙරුණා. මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් කණ්ඩායම අද දින සිය නාම යෝජනා බාර දුන්නා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අභිගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ විද්වතුන් එවගේ මහාචාර්ය ආචාර්යවරුන් නීතිඥ මහත්වරුන් රණවිරුවන් කලාකරුවන් ජනමාධ්‍යවේදීන් ගුරුවරුන් වෛද්‍යවරු මේ සියල්ලම අපේ මේ නාම යෝජනා පත්‍රය තුළ ලංකාවෙම ඇතුල් වෙලා තියෙනවා. ඒ නිසා කාගවත් පක්ෂයකට අපි කිසිම අසාධාරණයක් කළා නැහැ. සීමිත ඉඩක් තියෙන්නේ ඒකෙදී පක්ෂයට ලබා දීපු කෝටායක ලබා දීලා තියෙනවා. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් හිටපු රාජ්‍ය මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිය නාම යෝජනා බාර දීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරනු ලැබුවා. අද මහනුවර දිස්ත්‍රික්කයේ ලයිස්ට්‍රිය ඔබ දැක්කා සරත් ඒකනායක එරික් වීරවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් අපෙන් තරඟ කරා. ඔවුන් දිස්ත්‍රික්ක තුනක අපේක්ෂකත්වයේ වැඩිපුර ඉල්ලීමක් කරලා තිනු. ඒ පිළිබඳව කොළඹ සාකච්ඡා පැවැත්වීමෙන් යනවා. අපි විශ්වාස කරන හෙට වෙනකොට අද හවස වෙනකොට ඒ සියල්ල සමතේකට පත් වෙයි කියලා සන්ධානයක් හැටියට පක්ෂ ගණනාවක් අපෙන් නාම යෝජනා ඉල්ලලා තිනු. ඒ සියල්ල අපිට ගන්න බැරි ප්‍රශ්නේ තියෙන නැත්නම් අපිට ඔවුන්ට අසාධාරණයක් කරනව නෙවෙයි අපි විශ්වාස කරන දවස් වෙනකොට සියලු ප්‍රශ්න සමතේකට පත් කළා සන්ධානයක් කරලා සියලු දෙනා මේකට තරඟ කර එකම ලයිස්ට් එකේ නීතියෙන් නාම යෝජනා බාර දිය යුතු නිසායි අපි මේ නාම යෝජනාද බාර දෙන්නේ අපේ කණ්ඩායමකට මහරෝස සියලුම අපේක්ෂකයන් 15 දෙනාම තීන්දුවක් කරන් තියෙනවා සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු తాවකාලික අත්තිටුවන් සර් රජයේ විසින් ගනු ලැබෙන ඕනෑම තීන්දුව අපි රජයටත් වැඩි ජනතාවගේ පැත්තෙන් ඕනෙම තීන්දුවක් ගන්න අපි ලෑස්තියි. ඒ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කාගේවත් වාසි ගන්න කාගවත් ගන්න අවශ්‍ය නැහැ. පළමුව ජනතාව. ඒක තමයි අපේ ප්‍රමුඛ ස්ථානය. මේ අතර ජාතික ජනබල වේගය යටතේ තරඟ කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම නාම යෝජනා බාර දීම සිදු කරනු ලැබුවා. අපි ජාතික වශයෙන් ඉන්න ස්ථාවරය තමයි මේ මැතිවරණය කල් දාන්න ඕන කියන එක. නාම යෝජනා මේ දින තුනේදී බාරගෙන හරින් අනතුරුව මැතිවරණය කල් දැමීම සුදුසු වන්නේ වෙන මොකුත් ඉඳන් නෙමෙයි. අපිට මහ ජනතාවත් එක්ක මේ තියෙන තත්ත්වය තුළ ජනතාව ඒකරාශී කරගෙන කරන කටයුතු කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ ජනාධිපතිතුමා තමයි මේ ජනතාවට මේ මහමැතිවරණය කැඳෙව්වේ. ජනතාවට මහමැතිවරණයක් එන්න තිබුණේ නොවැම්බර් වල. එතුමාගේ අවශ්‍යතාවයට අවුරුදු 4.5 පහ වෙනකොටම මැතිවරණයක් කැඳවලා තිබෙනවා. මේ තියෙන සුවිශේෂ තත්ත්වය තුළ අපි හිතනවා මේක ඇතර යන්න ඕන කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායකයා ලෙස හිටපු රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම නාම යෝජනා බාර දුන්නා. කෑගල්ල දිස්ත්‍රික්කයේත් අපිට ආසන 6ක් ලබා ගන්න පුළුවන්. අපේ තියෙන 55.6% ප්‍රතිශතයක්. එතකොට අපි ඒක තව 5% වැඩි කරගත්තොත් අපිට අනිවාර්යෙන් ඒක ආසන 7ක් බවට පත් වෙනවා. එක්සත් ජාතික පක්ෂේ වෙන වෙනම ඉල්ලුවොත් නියත වශයෙන්ම අපි මැතිවරණය අවසන් වෙනකොට අපිට මේ දිස්ත්‍රික්කයේ ආසන 9න් ආසන 7ක් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නවා. මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද නාම යෝජනා බාර දුන්නා. ඒ හිටපු රාජ්‍ය මාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැලෙන් ඡන්දය අයදුම් කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර අප වෙත ලැබුණු එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අපි දැන් සූදානම්. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම් පත්‍ර බාර ගැනීමේ අවසන් දිනය අද මාර්තු 17 වෙනි දින ලෙස මේට පෙර නියම කර තිබුණද අද මාර්තු 17 18 19 යන දිනයන් රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබීමේ හේතුවෙන් ඉදිරියේදී ලැබෙන තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම් පත්‍ර අද දිනේ නියමිත කාලය තුල ලද අයදුම් පත්‍රයේ සලකා ක්‍රියා කිරීම පිළිබඳව සලකා බැලීමට යෝජිත බව මෙයින් දන්නා සිටිමි. තවද COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සලකා බලා තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරනු ඇත. කොරෝනා වෛරසය සඳහා වත්මන් ආණ්ඩුවගත් ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත් නොවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ සම්බන්ධයෙන් රජය මගදී තමයි යම් යම් තීන්දුව තීරණ ගත්තේ. මේක කල්තියා මේ වැඩසටහන වෙනුවෙන් ඊට වැඩිය හොඳ ක්‍රියාමාර්ගයක් ගත්තා නම් අද අපිට මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒක නිසා රජය හැටියට මේ ගත්ත ක්‍රියාමාර්ග ගැන අපිට සෑහීමකට පත් වෙන්න හැකියාවක් නැහැ. දැන් රට පුරාම මේ ප්‍රශ්නේ උඩු දුවලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එහෙමනම් නිරෝධායන ක්‍රම හරි නැත්නම් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව මේ අවස්ථාවේ හදිසි තත්ත්වයක් යටතේ කැඳවලා ඉවරලා ඒ සියලු දෙනාගේම සහයෝගය අරන් මේක ජාතික ප්‍රශ්නයක් හැටියට නීමට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ප්‍රශ්නායකතුමා ඉල්ලීමක් කළා මේ ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා. නෑ දේශපාලන වේදිකාවට මේ රටේ ජාතික ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. අපි සියලු දෙනාටම කොරෝනා බලපානවා. මේක පක්ෂ පාට නැතුව හැමෝටම බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා මං හිතන්නේ ඒක දේශපාලන වේදිකාවක් කරගනි කියලා කවුරුත්. ඒකට හොඳම අවස්ථානේ තමයි පාර්ලිමේන්තුව. ප්‍රතන ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේ මං හිතන්නේ ගිය වතාවේ ජාතික ලයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂෙන් ඉඳලා එක්සත් ජාතික පක්ෂේ පුළුවන් තරම් විවේචනය කරලා උන්වහන්සේ රාජපක්ෂවරුන්ට කඩේ ගියා. ඉතින් අද ඒකේ ප්‍රතිඵලය උන්වහන්සේටම අත්විඳින්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ මහානායක ස්වාමින් වහන්සේලාත් ඒ වගේම සෙසු ස්වාමින් වහන්සේලාත් ඉල්ලලා තිනවා මහා සංඝරත්නය වෙනුවෙන් මැතිවරණය ඡන්ද පාවිච්චි කරන්න එපා කියලා. ඒ එහෙම තියෙන අවස්ථාවක මං හිතන්නේ ජනතාව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුවක් ගනීවි කියලා හිතනවා. රටේ පවතින වත්මන් තත්ත්වයේ දේශපාලනීකරණය නොකළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජ ඉතාම වගකීමෙන් මේ අවස්ථාවේදී ගත යුතු තීන්දුව තීරණ අරගෙන තියෙනවා. ඒ වගේම තමයි තීන්දුව ගැනීමේදී මහජන අදහස් වලට පවා ඇහුම්කන් දීමක් සිදු කරලා තියෙනවා. ඉතින් අපිට මේ මොහොතේ කළ යුත්තේ රටේ ජනතාව අපි සියලු දෙනාම ඉතාම වගකීමෙන් කටයුතු කරලා මේ වෛරසය පැතිරී යාමට තියෙන ඉඩකඩ සියල්ල අපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නැවැත්වීම මිසක් මේ තුල දේශපාලනයක් කිරීම නෙවෙයි. එහෙනම් අපිට පේන්න තියෙනවා ජනතා විමුක්ති පෙරමුණත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ උදවියත් මේ කොරෝනා වෛරසය දේශපාලනීකරණය කරලා තියෙනවා. උන්ට මේ රටේ සහ ලෝකයේ ඇති වෙලා තියෙන බරපතල තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. ඉතින් සුපුරුදු පරිදි දේශපාලන න්‍යාය පත්‍රයක උන් කටයුතු කරනවා. අපි රටේ පවතින තත්ත්වය තුළ රජය ගත යුතු ක්‍රියාමාර්ගය ජනාධිපතිතුමා අරගෙන තියෙනවා. එතකොට ජනතාව අවබෝධයෙන් සිටින්න රජයක් මේ තරම් වගකීමෙන් කටයුතු කරන්න උත්සාහ කරද්දී කිසිසේත් තීරණ අරගද්දී මේ බංකොලොත් වෙච්ච පරාජිත ප්‍රතික්ෂේපිත දේශපාලඥයන් දේශපාලනය කිරීම කොතරම් ඛේදදායක තත්ත්වයක්ද කියලා තීන්දු කරන්න. මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අය ගත්ත තීන්දුව තීරණ තුළ ඊළඟ මැතිවරණයේදී ඔවුන්ට මනාප ප්‍රකාශ කරන්නේ නැහැ කියලා දැනටම ජනතාව තීන්දු කරලා තියෙන අය ඉන්නවා. ඉතින් එවැනි කණ්ඩායම් තමයි මේ වෙනම තරඟ කරන්න ඕනි කියලා කතා කරන්නේ. සියත මැදහන පුවත් විකාශයේතකින් අවසන් නැවත හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන පුවත් විකාශයෙන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.